රසතාලේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. මේක බලන ගමන් subscribe කරලා උදව්වකුත් කරන්න අමතක කරන්න එපා. අද මම රසම රස කඩල සලාදයක් හදාගන්න යන්නේ. ඔයාලට පුළුවන් මේක බලලා මේ වගේ රසම රස කඩල සලාදයක් හදලා කාලා බලන්න. මම මෙතන කඩල තඹගෙන තියෙන්නේ. තඹපු කැරට්, අමු තක්කලි ගෙඩියක්, කොළපාට පිපිඤ්ඤක් කරලක්, ගම්බිරිස් කුඩු, ජින්ජර් ගාලික් පේස්ට්, ලොකු බොම්බයි ලුණු ගෙඩියක් රවුමට, අමු මිරිස්. දැන් අපි සලාදෙට කඩල ටික තෙම්පරාදු කරගමු. තෙල් හැඳි දෙකක් දාලා රත් වෙනකොට ජින්ජර් ගාලික් පේස්ට්, මේ ටික ටිකක් තෙම්පරාදු වෙනකොට අපි ළඟට අමු මිරිස් කරල් තුනක් දාගත්තා. මේක හරිම රස කෑමක්. ඔයාලා ඩයට් කරන අයට උදේට මේක හදාගෙන කන්න. ඊළඟට අපි තඹ ගත්ත කඩල ටික දාගන්නවා. මේක විනාඩි දෙක තුනක් තෙලේ තෙම්පරාදු කරගන්න හොඳට. මේක ඩයට් කරන අයට එහෙම උදේට කන්න හොඳ කෑමක්. බත් එක්කත් රසයි. මෙහෙම හොඳට තෙලේ තෙම්පරාදු කරගත්තට පස්සේ අපි ඊළඟට තෙම්පරාදු කරගත්ත කඩලයකට කොළපාට පිපිඤ්ඤා, තක්කලි, අමු තක්කලි ගන්න. මම අමු තක්කලි ගෙඩියක් අරන් තියෙන්නේ. තඹ ගත්ත කැරට්, බොම්බයි ලුණු. ඔයාලා ළඟ තියෙනවා නම් ඔයාලට පුළුවන් මේකට බෙල් පෙප දාගන්න. ඒකත් හරිම රසයි. ලුණු කුඩු හැඳි කාලක්, ගම්බිරිස් කුඩු හැඳි භාගයක්, දෙහි බෑයක ඉස්ම, දැන් මේක හොඳට අනාගන්න. ඔයාලා ඔක්කොම කෑම ලෑස්ති කරලා තමයි සලාදයක් අනාගන්නකොට අන්තිමට අනාගන්න ඕනේ. එතකොට ප්‍රෙෂ් ගතියට හොඳට රසට කන්න පුළුවන්. ගොඩක් වෙලා අනලා තියලා කෑවට වැඩිය එක සැරේම අනාගෙන කනකොට තමයි මේකේ හොඳම රස ගුණය තියෙන්නේ. මේක හොඳ ගුණ කෑමක්. මේකේ තියෙන ඔක්කොම එළවලු කඩල ගුණ, එළවලු වර්ග. ඔයාලට පුළුවන් මේ වගේ ප්ලේට් එකකට දාගෙන මේසෙට යවන්න. මේ වීඩියෝ එක බලලා කමෙන්ට් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ආයෙමත් මේ වගේ රස කෑමකින් හමු වෙමු.